පුතාල හැමෝම ස්ටඩි විත් මාෂි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යනවා HTML වල එන තවත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි අපේ font tag එක. එතකොට අද අපි මේ font tag එකත් එක්ක ඉගෙන ගන්නවා size එක, color එක, ඒ වගේම font style එක, ඒ විතරක් නෙමෙයි alignments මාරු කරන විදියත් අපි පිළිවෙලින් ඉගෙන ගන්නවා. ඉතින් දුවල පුතාලා මේ ටැග් එක ගොඩාක් වැදගත්. මොකද මේ ටැග් එකත් එක්ක තමයි ඉස්සරහට අපි මේ එඩිටින්ග්ස් ටික කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොයි විදිහටද මේ ටැග් එක පාවිච්චි කරන්නේ කියලා. එතකොට පුතාලට ලේසි වෙන්න මම අපේ නෝට්පෑඩ් එකේ මේන්ම අපිට ඕන කරන ස්ට්‍රක්චර් එක කෝඩ් කරගෙන තියෙනවා. එතකොට මම මට ඕන විදිහට මේ විදිහට ස්පේසස් තියලා ලස්සනට මාගේ කෝඩ් එකේ හරියට ඉඩ ටික හදාගත්තා. එතකොට කලින් වීක් එකේ වීඩියෝ එකේ අපි heading 3 කියලා ගත්තා. ඒක නිසා අද ටයිටල් එක විදිහට මම heading 4 කියලා ගන්නවා. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ font tag එක ගැන. එතකොට දරුවනේ අපේ මේ font එක කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකේදී අපි පාවිච්චි කරන letters වලට. එතකොට මේ font එක මාරු කරන්න අපි පාවිච්චි කරනවා ටැග් එකක් font කියලා. එතකොට මෙයා container ටැග් එකක්, starting ටැග් එක වගේම ending ටැග් එකකුත් මේකෙදි mention කරන්න ඕනේ. ඔයාල කැමති sentence එකක් එහෙම නැත්නම් word එකක් මේ font ටැග් එක මැද්දේ ඔයාලට mention කරන්න පුළුවන්. මම ලියනවා my font example කියලා. Right. එතකොට අපි මුලින්ම බලමු කොහොමද අපේ මේ my font example කියන words තුනේ color එක change කරන්න කියලා. color එක change කරන්න අපි මේ font කියන tag එක ඇතුළෙම attribute එකක් විදිහට සඳහන් කරනවා color කියන word එක. එතකොට මතක තියාගන්න අපි color කියන word එකේ spellings දෙන්නේ color කියලා. Right. ඊළඟට මම මේක attribute එකක් නිසා equal කියන එක දාලා මම කැමති color එකක් mention කරගන්නවා. අපි දෙමු red කියලා. දැන් සුපුරුදු විදියට ඔයාලට පුළුවන් ඔයාලා මේ හදාගත්තු font tag එක save කරලා බලන්න. මම හිතනවා මේ steps පුතාලට මතක ඇති කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මගේ notepad ෆයිල් එක මම දීපු නේම් එකෙන් rename වුණා. Right. දැන් බලමු අපේ folder එක open කරලා අපි save කරපු document එක තියෙනවද කියලා. ඔව්. මෙන්න මෙතන මේ විදිහට අපේ document එක තියෙනවා. අපි double click කරලා open කරලා බලමු. එතකොට මේ තියෙන්නේ font tag එක ඇතුලේ මම color එක red කියලා දීපු මගේ words තුන. එතකොට පුතාලා දන්නවා normally අපි word එකක් type කරාම एक डिफॉल्ट कलेक वे ब्लैक अब मम कलेक रेड निसा या कलेक रेड वर्ल्ड चेंज कर इवागेम टाइटल हेडिंग फो कला रीनेम वन मम्मी मिनिमाइज कर देन अभी बलमु कुहुमद अपे फॉन्ट के साइज मारु करान्ने कियला एतुट मां कालीन सत्य ओगलांट कियला दुन्न विदियट ओलाट पुलुवां ओगलांग स्क्रीन पोड्डक देकर बेदागान्न एतकोट ओगला वेड करगाद्दी ओगलांट हरी लेसी එතකොට වම් අත පැත්තේ තියෙන මගේ කෝඩ් එක දකුණු අත පැත්තේ උගලන්ට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද අපේ මේ ෆොන්ට් එකේ සයිස් එක චේන්ජ් කරන්න කියලා. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම මගේ මේ ෆොන්ට් ටැග් එක මෙහෙම්මම කොපි පේස්ට් කරගන්නවා පල්ලෙහාට. එතකොට මම මෙතනට රෙඩ් නැතුව දෙවෙනි එක්සැම්පල් එක නිසා මම මෙතනදි දෙනවා බ්ලූ කියලා. එතකොට ගිය සතිය අපි break tag එක ගැන කතා කරා. ඒක නිසා මගේ sentences දෙක බෙදලා වෙන් කරන්න මම පුංචි break එකකුත් මැද්දෙන් දාගන්නවා. Right. දෙවනි example එකේ අපි size එක change කරලා බලමු. එතකොට මේ font එකේ size එක මාරු කරන්න ඔයාලට පුළුවන් මේ font tag එකේ ඇතුළෙම color එකට පස්සේ size කියන attribute එක mention කරන්න. එතනදී මම equal දීලා මෙන්ෂන් කරගන්නවා මම කැමති සයිස් එකක්. මම මෙතනදී 5 කියලා දෙනවා. ඊට මම control s කියන shortcut key එක දීලා
මේක සේව් කර ගන්නවා. මෙතන තියෙන ස්ටාර් එක බලන්න. රයිට්. මේක සේව් වුණා. මෙතනින් මට පුළුවන් රිෆ්‍රෙෂ් කරන්න. එතකොට පුතාලට පේනවා ඇති මේ රයිට් සයිඩ් එකේ තියෙන වින්ඩෝ එකේ ෆොන්ට් සයිස් එක මේ විදිහට යගේ කලර් එකත් එක්කම චේන්ජ් වුණා. ඊළඟට අපි බලමු කොහොමද අපේ මේ ෆොන්ට් එකේ ස්ටයිල් එක වෙනස් කරන්නේ කියලා. එතකොට මම ආයිමත් වතාවක් මේක පල්හැට කොපි පේස්ට් කරගන්නවා. මේ දෙන්නගේ මැද්දෙනොත් මම පුංචි බ්‍රේක් එකක් මේ විදිහට තියාගන්නවා. රයිට්. එතකොට අපේ ෆොන්ට් කලර් එක අපි මෙතනදි චේන්ජ් කරගමු ඔරේන්ජ් කියලා. සයිස් එක මම දෙනවා 3 විතර. එතකොට මතක තියාගන්න ස්ටයිල් කියන වචනය අපි මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ෆේස් කියන ඇට්‍රිබියුට් එක තමයි යූස් කරන්නේ. එතකොට මෙතනදී ඔයගලන්ට කැමති ෆොන්ට් ස්ටයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ෆොන්ට් ස්ටයිල්ස් එක්ක වැඩිය ෆැමිලියර් නැත්තම් ඔයාලට පුළුවන් වර්ඩ් එකෙන් ඔයාලට අවශ්‍ය කරන ෆොන්ට් ස්ටයිල් එක හොයාගන්න. රයිට්. මම ඉන්වර්ටඩ් කමා එකක් ඕපන් කරලා මෙතනදී මෙන්ෂන් කරනවා Arial black කියලා. ඉතින් ඔයාලට කැමති ෆොන්ට් ස්ටයිල් එකක් දීලා මේක try කරලා බලන්න පුළුවන්. Right. මම save කරනවා control s shortcut key එක පාවිච්චි කරලා. ඊළඟට මම මෙතනින් refresh කරනවා. Right. ඒතර ඔයගලන්ට පේනවා color එක, size එක, ඒ වගේම font එකේ style එකත් change වෙලා තියෙනවා. එතකොට අද අපි ඉගෙන ගන්න අන්තිම ඔප්ෂන් එක විදිහට මේ තියෙන සෙන්ටන්සස් තුනේ කැමති එකක් අපිට සෙන්ටර් කරලා එයාගේ ඇලයින්මන්ට් එක වෙනස් කරලා බලන්න පුළුවන්. මෙතනදී මම තෝරගන්නවා මගේ සෙකන්ඩ් සෙන්ටන්ස් එක. ඒ කියන්නේ මේ බ්ලූ සෙන්ටන්ස් එක. මම එයාගේ ඉස්සරහින් ගිහලා ටයිප් කරනවා සෙන්ටර් කියන වර්ඩ් එක. ඊට මෙයා කන්ටේනර් ටැග් එකක් මට පුළුවන් මේ ටැග් එකම කොපි පේස්ට් කරලා එයාගේ එන්ඩින්ග් ටැග් එක විදියට හදාගන්න. රයිට්. ඊළඟට මම මේක සේව් කරනවා. අපි බලමු අපේ ටැග් එක හරිනම් මෙන්න මේ my font example කියන බ්ලූ සෙන්ටන්ස් එක සෙන්ටර් වෙන්න ඕන. රයිට්. අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. රයිට්. එතකොට මේ විදිහට මගේ සෙන්ටන්ස් එක සෙන්ටර් වුණා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ෆොන්ට් ටැග් එකේ කලර් එක, ස්ටයිල් එක, සයිස් එක, ඒ වගේම සෙන්ටර් ලයින් එකත් පාවිච්චි කරන්නේ. ඉතින් මං හිතනවා පුතාලට මේ ලෙසන් එක හොඳටම තේරුණා කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකක් එක්ක ලබන සතියේත් හම්බෙමු. පුතාල හැමෝටම සුබ දවසක්.